භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මාසම් බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රද්ධාව වඩත්වා බුදුරජාණන් වහන්සේ වදාළ පබස්සර මිදම් භික්්‍රවේ යදිදන් චිත්තන් පින්වත් මහනනී ප්‍රභාස්වරයි ඒ මේ හිතයි මේ හිත ගොඩා පිරිසිදුවයි ප්‍රභහස්වරයි ඒත් ආගන්තුක උපක්්‍ය ලේසවලින් කිලිටි වෙනවා එකන හිත ලස්සනයි රාගය නිසා කිලිටි වෙනවා හිත ලස්වනයි දේසය නිසා කිලිටි වෙනවා හිත ලස්සනයි මෝහය නිසා කිලිට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනන මේ හිත ප්‍රභහස්වරයි ඒත් බොහෝ කාලයක් රාගින් ිලිටනා දසි කිිටනා මෝහින් කිලිටූ. ලස්සන හිත ගොඩාකාලයක් කිිලිටුණ. කෙලිි වෙලා ජරා වෙලා තියෙන්නේ. කොච්චර කාලයද කෙලවරක් නැති සංසාරී. දැන් හොඳුවට ඉන්න මනුස්සය බලන් තරහාකාාපුකම යකා වෙනවා. මේ තප්පරේකට එන්න තරහට ඉච්චර මනුසය වෙනස් වෙනවන. දීර්ග වූ සංසාරයේ. දේසේ නිසා කිලිටි වෙච්ච අපිකිිලිටි නොවනානං කොච්චර ලස්සටිදීද. මොහොතක් රා රාගයක් හිතට ඇවිල්ලා හිත දැවෙන හැති කය පෙලෙන හැටිල් ඔබටම තේරෙනවන මින් මොහොතක රාගයක් ඇැවිල්ලා. සංසාරයක රාගයකින් අපි කොච්චර පෙළෙනවාද. ඒවාගේම මෝහයෙන් මුලාවීමෙන් සත්‍ය අවබෝධ නොවීමෙන්. පෙළෙනවාද බයෙන් තැතිගැනීමේ පොඩි දේටත් බය හිතෙනවා දැන් අපිට සියලු දෙනාට බයි තැති ගැනින් ඇවිල්ල තියෙනව ලංකාවට අනාගත මොනවීද. අපිට කණ්ඩතියද බොන්ඩ තියේද යන්ඩතියයිද මේ බය තැතිගැනෙන්. අපි ඒ ඔක්කෝම අපි හිතෙන් ප්ලෑන් කරන්නේ අපි තව තවත් ජීවත්ව වෙනවා කියන තැන ඉදලා යොක්කොම හමරන්න අපි ජීවත්ව වෙනවා කමතිෙන කාටත් තියන ්‍රශ්නයක් අදාදයි මරුපින් කරගන්නේ කෙලෙසදසිට මරු නීති සිතන්නේ අපි හිට මැරුණු අද රෑඩ ැර හිට මැරුණු අනිද්ධනන් අපි මාපේ මරණය සිද්ධ වෙන්නේ අපි කොච්චර පලෑන්න එක ගහ ති බත්. මේ හිත රාගෙන් කිිලිටි වෙලා නම් දේශයෙන් කිලිටිවෙලාන මෝහෙන් කිලිටි වෙලානම් කොච්චර අපිට අයහාපතදද අපි දුගතියේ වැටුණොත් අපි දුගතිය වැටනොත් කවුද වග කියන්නේ. මිරේ ගිනි දැල්වුවට වැටුණොත් කවුද වග කියන්නේ. ඒ නිසා දරුවනේ කවුරුත් කිෙව්ව පලියට හෝ අනිත් අයි උසි ගැන්වුව පලියට හෝ සත්තු නම් අරණ්ඩෙපා. කොරකන්නන් කරන්න දෙෙපා. වැරදි කාම සේවිනය කරන්ඩෙපා. ඊළඟට බොරු කියන් දෙපා මත්පැම් මද්‍රවිපානය කරණ්ඩපා. මක් නිසාද මේ හිත පිරිසුදුයි ආගන්තුක කෙලෙස් වලින් කිලිටි වෙන්නේ. ඕන ගෙදෙට පොළග එක්කේනවා. එදට කවරවාරි ආචිී කරි කවුරුහරි මේ හතර පොයිට සිල්ගන්න ආච්චි කියනවා නපුරු සතා දැකනාරින මෝඩයක. උන්ද කවියක් කියනවා. ඊටු පස්සේ ඔන්න ගෙදර කොල්ලුත් හතුන් අතරදි හිට එක කරම් ගානෝ. අනිත එක් ෙන ගැහිවෙනෑ. ඇයි අරය ගැහවේ යට හිතුන මට ගහන් ඩෝන. අනිත් එක්කනට හිතු නෑ. එහෙනම් අපි පවු් කරන්නේ හෝ පින්කරන්නේ හෝ සිතිවිල්ලක් එක්ක හිතෙහි තමයි මේකතිය මෙවැනි ධර්මදේශන ඇසීමට අප නාලිකා සමඟ එක්වන්න බුදුබණටවි සස්ක්‍රයිප් කරගෙන යන්න